අයිබෝවන් අපි සූදානම් වෙන්නේ සුපුරුදු විදිහට 225න් එක් අයෙකු සමග අදත් සාකච්ඡා කරන්නට අද අපි ආරාධනය පිළිගෙන අපේ සාකච්ඡාවට එකතු වන්නේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සි දොළවත්ත මහතා අයිබෝවන් අයිබෝවන් අපි කතා බහ කරන්නේ මේ පාර්ලිමේන්තුවට විශේෂයෙන්ම නවවෙනි පාර්ලිමේන්තුවට අලුතින් පත්වෙච්ච මුහුණු මූලික කරගෙන මේ 225 දෙනාගේ මේ අවුරුදු පහ තුළ තියෙනා වූ සැලසුම් පිළිබඳවයි විශේෂයෙන්ම අපි මැතිවරණයට කලින් සියත ටීවී අපිත් එක්ක අවස්ථා ගණනාවකදීම සාකච්ඡාවට එකතු වෙච්ච ප්‍රේම්නාත් සි දොළවත්ත අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඔබතුමාගේ මට මුලින්ම අහන්න තියෙන්නේ මේ පාර්ලිමේන්තුවට අභිනවෙන් තීරීපත් වෙච්ච මහජන නියෝජිතයෙකු විදිහට අපිත් එක්ක මෙතන කතා කරද්දිත් එහෙම නැත්නම් වෙන තැන්වල කතා කරද්දිත් මහජනතාව ඉදිරියට යද්දිත් ඔබ අරගෙන ගිය මූලික තේමා පාඩයක් තිබුණා. දැන් ඒක යථාර්ථයක් බවට පත් කරන්නට කොහොමද සැලසුම් සකස් කරලා තියෙන්නේ? කොහොමත්ම මුලින්ම අපි කියපු කාරණයක් තමයි අර ජනතාවගේ පැත්තේ ඉඳලා ජනතාවගේ පණිවිඩකාරයා කියන භූමිකාව මම රඟදක්වනවා කියන කාරණය පැහැදිලිව පහුගිය කාලේ පුරාවටම අපි කිව්වා. එදා සත්‍යගවිෂක සංවිධානයේ පිටෝගෙන අපි ජනතාව වෙනුවෙන් හඬක් නැගුවා කියන කාරණේ තුළ තමයි මේ හිතැස පෙරවපු සත්‍යගවිෂක සංවිධානයේ නිර්මාතෘවරයා හැටියට මට සුශාල ජනකායගේ බලාපොරොත්තු මත කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණා. මම හිතන්නේ ඒ තත්ත්වයේ අදටත් මම ක්‍රියාත්මක වෙනවා. ඒ තත්ත්වය සම්බන්ධයෙන් මම තව අදටත් වග කියනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ජනතාවගේ දුක්ඛ දෝමනස්යන් ජනතාවගේ ප්‍රශ්න ආණ්ඩුවේ හිටියත් අපි ඒව ගැන කතා කරන්න අපි ඒව ගැන අවධානය යොමු කරන කාර්යභාරය සිද්ධ කරනවා. ඒකම එතනින් යහට ගිහිලා මම දැක්ක දෙයක් තමයි මම විශ්වාස කරපු තමයි මේ රටේ අධ්‍යාපනය නැංවීම තුළින් අපිට මේ තියෙන තත්ත්වයන් ඉතා ඉහළට ගෙනහිල්ලා අපේ සංවර්ධනයේ මාවතට මේ රට ගේන්න පුළුවන් තත්ත්වයක් ගේන්න හැකියාව තියෙන අධ්‍යාපනයේ දියුණුවත් එක කියන කාරණේ තමයි මම අදටත් විශ්වාස කරන්නේ. ඉතින් ඒ සඳහා අපි සැලසුම් හදලා අද වෙනකොට මේ රටේ දුගී දුප්පත් ජනතාව අධ්‍යාපනය අතින් ශක්තිමත් කරලා ඒ අයගේ ජීවන තත්ත්වය ඉහළට ගෙනියන්න අද කටයුතු කරගෙන යනවා. දැන් විශේෂයෙන්ම ඒක මගේ සැලැස්මක් එක්ක අපි අපේ සැලැස්මල් එක්ක ඒක සමපාත වෙන වගේම අපි ආණ්ඩුවේ ජනාධිපතිවරයා අගමැතිවරයා කරන ලද ක්‍රියාවලියක බැලුවහම අද ප්‍රථම වතාවට විභාගයේ අසමත් වීමම සමත්කමක් වෙලා තියෙනවා. දිලිදුකම අද සමත්කමක් වෙලා තියෙනවා. දැන් අද රැකියාව ලක්ෂ්‍ය ගැන අපි කතා කරනකොට ප්‍රධානම සුදුසුකම් වෙන්නේ සාමාන්‍ය පෙළ අසමත් වෙනුනේ ඊටමත් දුගී දුප්පත් අය පවුලකින් කෙනෙක් වෙනුනේ. දැන් මේ තත්ත්වය අපි බැලුවාම අර අධ්‍යාපනය මූලික කරගත් අධ්‍යාපනය තුළින් ඊළඟ පරපුර කකුල් දෙකෙන් කෙලින් හිට ගන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. මොකද අපි කවුරුවත් ඉතිහාසය තුළ අපි දැකලා නැහැ දුප්පත් පවුලකින් කෙනෙකුට රජයේ රැකියාවක් දෙන්න වෙනමම ක්‍රමවේදයක් නිර්මාණය කළා ඒ අවස්ථාව ලබා දෙන. දැන් මේ පිටිපස්සේ තියෙන්නේ ප්‍රසන්න දුප්පත් ජනතාවට අපි දන්නවා සමහරවිට දුප්පත්කමයි නුගත්කමයි සබැඳිලා එකට ගැට ගහලා වෙලලා තියෙන්නේ. හැබැයි දුප්පත් දෙමෝපියන්ට දාව කුසලතා පරිපූර්ණ දක්ෂතා හැබී දරුවෝ බිහි වෙන්න පුළුවන්. හැබැයි මේ කුසලතා පරිපූර්ණ දක්ෂතා දරුවෝ කැලේ පිපිලා කැලේ මැලවිලා පරවෙලා යනවා වගේ තමයි මේ දුප්පත්කම නිසා එයට එළියට එන්න බැරි වෙනවා. ඒක වළක්වන්න තමයි පවුල් ලක්ෂයකට තරුණ තරුණියන්ට මේ අවස්ථාව ලබා දෙන රජයේ රැකියාව. ඒ තුළ අපි දන්නවා අනාගතයේ බිහිවන දරුවා ඒ දුප්පත්කමෙන් මිදිලා අධ්‍යාපනයෙන් ඉහළට ගිහිල්ලා උගත්කමින් ඉහළට ගිහිල්ලා රට සංවර්ධිත රටක් බවට පත් කරන්න රටේ ඉහළතනට ගෙනියන්න පුළුවන් විදිහේ අඩිතාලමක් තමයි මේ සකසන්නේ. ඒ නිසා මම හිතනවා මේක මම විශ්වාස කරපු ඒ අධ්‍යාපනයෙන් අපි ඉහළට යනවා කියන කාරණේ එක පිම්මක් හැටියට තමයි අද ආණ්ඩුවක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ ගත්ත ඕ ලෙවල් අසමත් දුප්පත් පවුලකට රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙල මම දකින්නේ. හොඳයි මන්ත්‍රීතුමනි, දැන් ඔබ සත්‍ය ගවේෂකයෝ මේ සංවිධානයේ පිහිටවනවා. සත්‍ය සොයායාම පිළිබඳව කතා බහ කරනකොට බොහෝ වෙලාවට ජනතාවගෙන් එල්ලෙන චෝදනාවක් තියෙනවා මහජන නියෝජිතයින්ට සත්‍ය සොයායනට වඩා සත්‍ය වසන් කරන්නට තමයි මහජන නියෝජිත උත්සාහ කරන්නේ කියන කාරණේ. හැබැයි මම දැක්ක පහුගිය දවස්වල ඔබ පාර්ලිමේන්තුවෙන්ම පටන් අරගන්නවා මේ සත්‍ය සොයාගෙන යෑම වංචාව දූෂණය
අවම කරන්නට පිටු දකින්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල. ඒත් එක්කම මට ඔබගෙන් අහන්න තියෙන්නේ අපි ඉතිහාසයේ පාර්ලිමේන්තු කීපයකදී ආණ්ඩු කීපයකදී දැක්කා ආණ්ඩුව ඇතුළේ විපක්ෂයක් ඉන්නවා. ඉඟුරු කල්ලිය, මල්බෙරි කණ්ඩායම උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඔබගේ භූමිකාව බවට පත් වෙන්නේ මේකේ අලුත් පරිච්ඡේදයේද? සමහර විට මොකද දැන් අපි ඒක අපි ආණ්ඩුව ආරක්ෂා කරන ගමන් මොකද අපි මේ ආණ්ඩුව පත් කරන්න අපි තරම් කැපවීම කරපුවා ඉන්නවනම් බොහොම අතලොස්සයි. යහපාලන ආණ්ඩුවට විරුද්ධව මුලින්ම ගල් ගහපු 10 දෙනෙක් හොයාගන්න උනා ඒ 10 දෙනා අතරෙත් මං ඉන්නවා. ඒ අපි කණ්ඩායමක් හැටියට අපි විශාල සටනක් කරා පහුගිය මජරේ දේශපාලන ක්‍රමය අවසන් කරලා යහපාලන ආණ්ඩුව අවසන් කරන්න. ඉතින් අපි මේ ආණ්ඩුව රකින්න අපි තරම් මුල් වෙන්නේ නැහැ වෙන කවුරක්වත්. නමුත් මේ ආණ්ඩුව රකින්න තියෙන හොඳම විදිහ තමයි වැරදිදී වැරදි ලෙසට හරිදී හරි ලෙසට දකින්න ලෙස. වැරදි ලෙස වැරදිදී හරි ලෙස දකින්න ගියොත් මේ ආණ්ඩුව රකින්න නෙමෙයි. මේ ආණ්ඩුව ඉතාමත් ඉක්මනින් වලපලට යවන ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි මේක ආණ්ඩුවට විරුද්ධව කරන දෙයක් නෙමෙයි. හැබැයි ආණ්ඩුවේ අවශ්‍යතාවය යම් වැරද්දක් දැක්කොත් අපි ඒක සාධනීය ලෙස අපි විශ්ලේෂණය කරන්න අපි බය වෙන්නේ නැහැ, මැලි වෙන්නේ නැහැ. ඒ අවස්ථාව අපිට ලබා දීලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් උපාධිධාරී රැකියා ලාභී 50,000ක් ලබා දෙන ගමන්ම අපි දැක්කා EPF ETF ගෙවනවා කියන කාර්යය මත උපාධිධාරීන් 10,000ක අවස්ථාව නැති කරලා තිබ්බා. අතන මේ අවස්ථාවේ මම සතුටු වෙනවා, මට මැදිහත් වෙන්න පුළුවන්කම ලැබුණා. මම ලිපි දෙකක් නිකුත් කරනවා ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ. මොකද අපි දන්නවා උපාධිය කියන කාර්යය මත උපාධියට ගැළපෙන රැකියා නෙමෙයි. තමන්ගේ දරුවන් තමන්ගේ සහෝදර සහෝදරියන් අධ්‍යාපනයෙන් ලබා දෙන්න, තමන්ගේ දෙමාපියන් ජීවත් කරන, තමන්ගේ උපාධියට අවශ්‍ය උපාධිය ලබා ගන්න අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහා බොහොමයක් දෙනෙක් උපාධිය අතරතුර හෝ උපාධිය ලබා ගැනීම පසු සමහරවිට ඇඟලුම් කර්මාන්තශාලාවල වැඩ කරනවා. ඉතින් එහෙම අයට EPF ETF ගෙවනවා කියන පදනම් මත රජයෙන් ලැබෙන උපාධිධාරී රැකියාව අහිමි වෙන එක අසාධාරණයි. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි දැනුවත් කරා අගමැතිතුමා ජනාධිපතිතුමා එක කන් දුන්නා. ඒ කන් දීමේ ප්‍රතිඵලයක් හැටියට අද EPF ETF ගෙවනවා කියන පදනම් මත උපාධිධාරී රැකියා අහිමි වෙච්ච පිරිසට අද අභියාචනා දීලා ඒ අයගේ රැකියා ලබා දීමේ ක්‍රමවේදයක් ලැබිලා තියෙනවා. ඒ නිසා පැහැදිලිව ජනතාවට පේන්න තියෙනවා අපි ඒ ජනතා බලාපොරොත්තු විදිහින් අපි පෙනීනවා. ඒකම මම මතකයි ඔබ මම හිතන්නේ ඇහුවේ මේ පාර්ලිමේන්තුවේ කැම් වෙල ගැන. දැන් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ওই සිද්ධිය හරි රසවත් සිද්ධියක්. රසවත් කියන්නේ එක පැත්තකින් බැලුවොත් එහෙම මේක නිවැරදි විය යුතුව කාලාන්තරයක් තිස්සේ නිවැරදි විය යුතු තිබ්බ සිද්ධියක්. නමුත් එය කවුරුරි කෙනෙක් අඳුරු වලාතුලින් වහලා දාපු තත්ත්වයක් අපි දැක්කේ. නමුත් එක අවස්ථාවක අපි නවක මන්ත්‍රීවරු අපි සියලු දෙනා වැඩමුළුවක සහභාගී වෙලා ඉන්න අවස්ථාවක එක් දේශකෙක් කියනවා මන්ත්‍රීවරු ඔබතුමාලා ලබා දෙන්නේ රුපියල් 3000ක් වටිනා කෑම විලක් තමයි රුපියල් 200කට දෙන්න කියලා. ඉතින් මේ අවස්ථාවේ තමයි පැහැදිලිව අපේ මන්ත්‍රීවරු සියලුම දෙනා විරුද්ධ වුණා. බොහෝමයක් දෙනෙක් ඇයි ඔයින කතා කියන්නේ කියන කතාව පැහැදිලිව ඇහුවා. ඇයි වැරදි කතා කියන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ මාධ්‍ය හිටියේ නෑ ඇත්තටම. සමහරු කිව්වා මේ මාධ්‍ය නැති එක හොඳයි. හැබැයි මාධ්‍ය නැති එක හොඳයි කිව්වේ මේ මාධ්‍යයට හංගන දෙයක් තියෙන නිසා නෙමෙයි. නමුත් ඇයි ඔය කතාවක් කිව්වේ කියන කාරණේ ඒ අවස්ථාවේ සීතාරාම පොළ මන්ත්‍රී ගණනාවක් හිටියා. ඉතින් ඒ වෙලාවේ මම ප්‍රකාශ කරේ ඒ මා විසින් ප්‍රකාශ කරපු කාර්යය පුවත්පතක සඳහන් වුණා. මා ප්‍රකාශ කරේ රුපියල් 3000ක් කෑම එකක් 200ට දෙනවා නම් මට ඒ කෑම එක එපා. මම කෑම ගෙදරින් ගේන්න. ඒ කියන්නේ මං කඩුවෙල ප්‍රදේශයේ ජීවත් වෙන නිසා මට ওই දේ කරන්න පුළුවන්. ඉන් පසු අවස්ථාවක මා පාර්ලිමේන්තුවේ පැහැදිලිවම ඒ සම්බන්ධයෙන් කතා නායකවරයාගෙන් ප්‍රශ්න විමසුවා. මේක ප්‍රායෝගිකව අනිත්‍යර කරන්න බෑ. කරුණාකර මේක ඇත්ත කියන්න. මොකද එතුව ඒ වෙලාවෙත් ඒ කාරණේ පිළිබඳ විශාල වශයෙන් විග්‍රහයක් වුණා. මොකද ඉන් අනතුරුව කතා නායකවරයා ඇවිල්ලා කියපු කාරණේ තමයි මේ කෑම වේලට ඒ තරම් වීදමක් යන්නේ නැහැ කියන කාරණේ. නමුත් ඒ කාරණේ පුවත්පතේ සඳහන් වුණේ ඉතාමත් පුංචි අකුරු වලින්. නමුත් සමාජයට ගිහින් 3000ක කෑම වේලක් 200ට දෙනවා කියලා. නැවත වතාවක් අර ජනතාව නොමග යවන ප්‍රකාශය තමයි ජනතාවට ගියේ. ඉන් අනතුරු ඉතාමත් පැහැදිලිව අපි ඒ කාරණය කතානායකවරයන් විමසීමෙන් පසුව කතානායකවරයා ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරා එක කෑම වේලක මිල රුපියල් 296. ඒ වෙන්න හේතුව තමයි මොකක්ද කරලා තියෙන්නේ සාමාන්‍ය අපි දන්නවා පාර්ලිමේන්තුව කියන්නේ ඇතුළක තියෙන්නේ. ආරක්ෂක අංශලාරින් රියදුරු ඒ අදාළ රාජ්‍ය සේවකෝ ඒ සියලු දෙනාම කෑම සපයනවා. මේක මේ අපේ රටේ විතරක් වෙන අරුම පුදුම දෙයක් නෙමෙයි. මුළු සමස්ත ලෝක ප්‍රජාව තුළ විවස්සදායකයේ කෑම බීම නොමිලේ ලබා දෙනවා. දැන් වැඩිහරියක් අපේ දරුවෝ පාසල් දරුවෝ ඇවිල්ලා හොඳට කාලා පීලා යනවා. ඉතින් රටේ මිනිස්සු කන්නේ බොන්නේ. මේ කරලා තින්නේ මොකද? දිනකට යන වියදම 225න් බෙදලා තමයි අර ගාන කියලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අපි කම්පා වෙනවා.
මේ වගේ වැරදි මත අවුරුදු ගණනාවක් තිස්සේ සමාජගත වීම සම්බන්ධයි. ඉතින් එක පැත්තෙන් අපි සතුටු වෙනවා මේක පසු වෙලා හරි මේ ඇත්ත මතය ජනතාවට ගියක. මොකද හේතුව මේකේ අපි පැහැදිලිවම කියන්න ඕනේ අපි කෑම ගන්නෙත් අර සාමාන්‍ය රජයේ සේවකයන්ට ආරක්ෂක අංශුන් ලබා දෙන කෑම වේලම තමයි. වෙනසකට තියෙන්නේ අපිට අර බුෆේ ආකාරයට බෙදාගෙන බොහොම පිරිසිදුව බොහොම නිදහසේ අපිටම වෙන් වෙච්ච මන්තිවරුතරක් වෙන් වෙච්ච ශාලාවක කෑම ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් එහි වටිනාකම අද පැහැදිලිව එළි දක්වලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ වගේ කාරණා සම්බන්ධ අපි පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව ඒ සියලු කාරණා සම්බන්ධ අපි මැදිහත් වෙලා මොකද පාර්ලිමේන්තුවේ ඇතුලේ කාලා බොහොම සැපට ඉඳලා නිදාගෙන ඒ ව්‍යවස්ථාකරණයට මැදිහත් නොවි මැදිහත් විය යුතු කරුණු කාරණා වලට මැදිහත් නොවි සිටින නෙමෙයි. මම හිතනවා මගේ වගකීම තමයි ශක්තිස් වෙනවා වගේම ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නා වගේම ව්‍යවස්ථාකරණ මැදිහත් වෙනවා වගේම ජනතාව වෙනුවෙන් පෙනී ඉඳලා ඒ අවශ්‍ය කාර්යයන් කිරීම. ඉතින් මම විශ්වාස කරනවා ඊදී මේ දින හතර තුළ මේ තාක් අපි අපේ හැකි පමණින් අපි ඉෂ්ට කරලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. හොඳයි. ඔබ නීතිඥවරයෙක් ඔබ වෘත්තියෙන් නීතිඥවරයෙක් ඔබ උසාවියට යා යුත්තේ නඩු කතා කරන්නට. හැබැයි අපි පහුගිය කාලෙම ඔබේ නම මාධ්‍ය වලින් ඇහුවෙත් මාධ්‍ය විදියට අපිට වාර්තා කරන්නට සිද්ධ වුණේ පැමිණිලි කරුවෙක් විදියට. බොහෝ වෙලාවට යම් යම් කරුණු කාරණා පිළිබඳව උසාවිය තුළ අභියෝග ඒ දේවල් වලට අභියෝග එල්ල කරපු පැමිණිලි කරුවෙක් විදියට. ප්‍රේමනාත් සිද්දුවල වාර්තා කියන එක බොහෝ මේ අධිකරණයට ඉදිරිපත් වෙච්ච පෙත්සම්වල පැමිණිලිකාර පාර්ශ්වයට කියවුණා. ඔබ නීතිඥවරයෙක් විදියට තවදුරටත් මේක කරන්න බලාපොරොත්තු වෙනවද? ආණ්ඩුවක් ඇතුලේ ඉන්නේ පැහැදිලිවම ආණ්ඩුවක් ඇතුලේ අපි ඒ විප්ලවයේ වැරදිකාරී තත්ත්වයන් තීරවනද මම ඔබට දක්වපු පහුගිය උදාහරණේ වෙන්නේ පැහැදිලිවම මම ආණ්ඩුවේ යම් වැරද්දක් තියෙනවනේ දකින්නවනම් අපි ඒක කියන්න නොපසුබට පසුබට වෙන්නේ නැහැ. අපි සමහර වෙලාවට සමහර විතන්න පුළුවන්. දැන් මම ඔබට පහුගිය අවස්ථාවේ දක්වපු උදාහරණය තුලින් ඔබට පිළිඹු වෙනවා අපි මොනවද කරන කාර්යය කියලා තියෙන නිසා. නමුත් යම් සීමාවක් ඇතුලේ ආණ්ඩුවක් කිව්වහම අපි යම් විනයක් ඇතුව ඒ තින පක්ෂයේ විනයකට ඇතුව මොකද මම පෙර పూర్වයේ සත්‍යගවේෂක සංවිධානයේ හැටියට මම කරපු හැමදේම ආණ්ඩුවක් ඇතුලේ කරනවා නේ. මේ නමුත් ජනතාව වෙනුවෙන් ජනතාවාදී පීවර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා අපි අවශ්‍ය පීවර ගන්නවා. අනිත් කාර්යය තමයි මා නීතිඥයෙක් හැටියට පහුගිය කාලේ පුරාවටම ඒ යම් යම් කාරණා සම්බන්ධයෙන් මුල් වුණා වගේම ඔබ දන්නව ඇති ජනසටන පාද යාත්‍රාව ඒකම නොයෙකුත් පීඩාවට පත්වෙච්ච පාර්ශ්වයන් සම්බන්ධයෙන් පැහැදිලිව මම ඒ අයුරින් පෙනී සිටි රාජපක්ෂ පවුල වෙනුවෙන් මේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු වෙනුවෙන් ඒ කැපකිරීම සහ ඒ පෙනී සිටීම් වල අග්‍රඵලයක් ලෙස මම හිතන සමහරලාට මගේ මේ ජයග්‍රහණය මුල් ජනතාව දැක්කා. ජනතාවට මතකයි දා කවුරුත් නැති වෙලාවේ මුල් අවස්ථාව 2015 පරාජයත් එක්ක අපි කොහොමද මේ දේශප්‍රේමී කඳවුර රැක්කේ කියන කාරණේ. ඉතින් ඉන් අනතුරුව ඊගාවට ඊළඟ කාර්ය තුළ විශාල රික්තකයක් ඇතිවෙච්ච නිසා තමයි ප්‍රසන්න අපිට සිද්ධ වුණේ පුරවැසියෙක් හැටියට යම් යම් කාරණා විශේෂයෙන්ම පනත් කැටුම්පත් සම්බන්ධයෙන් මේ රටේ ඉඩම් ටික සුද්දන්ට විකුණන්න කෑලි කඩන්න MCC ගිවිසුමේ කසකාර හැටියට ආපු රජයේ ඉඩම් විශේෂ විධාන පනත් කැටුම්පත අපේ රටේ ජලමූලාශ්‍ර ටික අපේ රටේ නටබුන් ටික විකුණන්න ගෙනාපු රුහුණු පළාත් සංවර්ධන සංස්ථා පිහිටුමේ පනත් කැටුම්පත මේ වගේ පනත් කැටුම්පත් වල පැමිණිලිකරු පෙත්සම් කරු හැටියට අපිට උසාවි යන්න සිද්ධ වුණේ බොහොම විශාල රික්තකයක් ඇති වුණා සමාජයේ ඒ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්න හිඟවීම මත. ඉතින් ඒ නිසා සමහර ලාවට උසාවියේ කරුණ ඉදිරිපත් කරන උසාවියේ යම් කෙනෙකු වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයා කියන ඒ රාමුවෙන් ඔබට ගිහිල්ලා සමහර ලාවට සමාජයේ ජනතාවගේ අයිතිවාසිකම් සුරකින සිවිල් ක්‍රියාකාරීකු ආකාරයේ රංග අවස්ථාවක් මට නිරූපණය කරන්න සිද්ධ වෙනවා. මගේ අවසාන ප්‍රශ්නය ඔබතුමාගෙන් අහන්නේ 19 කොහටද ගෙනියන්නේ? විශ්ව දැන් කොතනද තියෙන්නේ? 19 අනුගමස සංශෝධනයේ විශාල අඩුපාඩු ගණනාවක් තිබ්බා. 19 ගේන්නෙම රාජපක්ෂ පවුල දේශපාලන භූමිකාවෙන් අතුගාලා දාන්න. මට මතකයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එක වෙලාවක් කියනවා අපි රාජපක්ෂවරු දේශපාලන පාපිස්සට අතුගාලා විනාශ කරනවා කියලා. තව බොහොම ප්‍රසිද්ධ වේදිකාව කිව්වේ. ඉතින් එහි ප්‍රතිපලයක් හැටියට තමයි 18 ගෙනාපු වර දෙවතාවට වඩා ජනාධිපතිවරණයකට තරං කිරීමේ හැකියාව අවසන් කරනවා. දුත්තු පුරවැසි භාවයේ ඇති පුද්ගලයන්ට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරේ ලබා ගැනීමේ හැකියාව අවසන් කරනවා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට
ජනාධිපතිවරණයට ඒ අවස්ථාවේ ඉදිරිපත් වීමේ මං අහුරු වාලීම සඳහා අවුරුදු 35 කරනවා ඉතින් මම හිතන්නේ මේ විවස්ථා සංශෝධනය ගිනාවෙම පෞලක දේශපාලන ගමන අවසන් කරන්න. ඉතින් ඒකම 19 තුල දැක්ක ආවෙනික දෝෂය තමයි පත් කරන තනතුරට පත් කරන පුද්ගලයා අයින් කරන ක්‍රමයක් නැහැ. ඒක විශාල ප්‍රශ්නයක්. පොලිස්පතිවරයා පත් කරොත් ඔහු අයින් කරන ක්‍රමයක් නැහැ. පූජිත ජයසුන්දර මහත්මයාව පාස්කු ප්‍රහාරයේ සකකරෙක් බවට පත් වෙනවා. ඔහු පොලිස්පතිවරයා කරගෙන කමින් අයින් කරන්න විදියක් නැහැ. මේ වගේ ඇති වෙච්ච අර්බුද ඒකම ආණ්ඩුක ව්‍යවස්ථාවේ හතර එක ව්‍යවස්ථාවේ කියනවා ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශය දැරිය යුතුයි කියලා. ඉන් අනතුරු තවත් 19 ගෙනාපු සංශෝධන තුළ 7 වෙනි පරිච්ඡේදයේ තියෙනවා අමිති දුර දරන්න බෑ කියලා. මේ වගේ විශාල ගැටලු සහගත තත්ත්වයක් 19 තුළ නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා මේ 19 සම්පූර්ණයෙන්ම අවසන් කරලා 19 සංශෝධනය කළා 20 ගෙනල්ලා තියෙනවා. 20 තුළ ඉතාමත් සාධනීය කාරණා අපි දැකලා තියෙනවා. 20 තුළත් සමහර අවස්ථාවල යම් ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. අපි ඒවා निराකරණය කළා, ඒවා සාකච්ඡා කරලා නැවත වතාවක් විශ්ව සම්මත කරගන්න ඕනේ. ඒක සාකච්ඡාවට බඳුන් කළ හැකි දැන් විශේෂයෙන්ම මම දැක්ක සාධනීය කාරණා ගණනාවක් එක්ක මම දැක්ක එක් කාරණා මම හිතනවා මේක අත්වැරදීමක් කියලා. 20 වෙනි සංශෝධනයේ 53 වෙනි වගන්තියේ තියෙනවා මේ සීලෝ අමාත්‍යරු සහ ඒ නියෝජ්‍ය අමාත්‍යරු ඒ සීලුම කණ්ඩායම් 3 වෙනි 4 වෙනි උපලේඛන සහ 7 වෙනි උපලේඛනයේ කියන කාරණේ දියුරු දිය යුතුයි කියන කාරණේ 7 වෙනි උපලේඛන සඳහන් ලා නැහැ. 7 වෙනි උපලේඛන කියන්නේ ප්‍රසන්න මේ රටේ වෙනම රාජ්‍යයක් ඇති කරන්න නැහැ කියන දියුරුම. ඉතින් මම හිතනවා ඒ කාරණා අපි ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මේක සාකච්ඡාවට සහ මේක විවෘතව සංවාද කිරීමේ අවස්ථාව තියෙනවා. කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙන්නේ 20 ගණන් ලයින් අනතුරුව මේ රටට මේ අට්ටකුණා වෙච්ච 25ක් සංශෝධනය වෙන මේ ආණ්ඩුක ව්‍යවස්ථාව වෙනුවට මේ රටේ යුද්ධය අවසන් කරපු නායකයා අගමැති වෙලා ඉදදී ඒ යුද්ධය අවසන් කරන්න පරිපාලන දායකත්වය ලබා දුන්නු පරිපාලන නිලධාරිය ජනාධිපතිවරයා ඉදදී ඒ අය කවදාකවත් මේ රට බෙදන්න මේ රට කඩන්න උත්සාහ කරන්නේ නැහැ වගේම මේ රටේ අනාගමික රාජ්‍ය බිහි කරන්න කතා කරන අය නෙමෙයි. ඒ නිසා මම විශ්වාස කරනවා මේ අයත් එක්ක අපි සියලුම දෙනාට ආගම් ජාති ભેද සලකන්නේ නැති අපි සියලුම දෙනාට එකට ජීවත් වෙන්න පුළුවන් අපේ එකිනෙකාගේ සංස්කෘතීන් වලට ගරු කරන්න පුළුවන් ආගම් වලට ගරු කරන්න පුළුවන් ක්‍රමවේදයක් එක්ක අපි සියලු දෙනාට ජීවත් වෙන්න පුළුවන් වපසරියක් එක්ක ආණ්ඩුක ව්‍යවස්ථාවක් නිර්මාණය වෙයි සහ ඒ නිර්මාණය කිරීම සඳහා ජනතා පරමාධිපත්‍යය ලබා දුන් අවස්ථාවක් හැටියට මේක තමයි හොඳම අවස්ථාව කියලා මම විශ්වාස කරනවා. හොඳයි අද අපි 225 වෙනි කතා බහ කළේ වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරීපත්ව සිටින එවැගේම ක්‍රියාකාරී දේශපාලනයේ වසර ගණනාවක් තුරා කටයුතු කළ සත්‍ය ගවේෂකයෙහි නිර්මාතෘවරයා වශයෙන් කටයුතු කළ නීතිඥ ප්‍රේම්නාත් සී දොරවත්තමල බොහොම ස්තුතියි අපේ ආරාධනය පිළිගෙන පැමිණියට බොහොම ස්තුතියි. අපි යලිත් හමුවන්නේ ලබන සෙනසුරාදා සවස 6:40ට පාර්ලිමේන්තුවට අලුත්ින් පත් වෙච්ච ඒ වගේම පාර්ලිමේන්තුව එදා මෙදා තුර නියෝජනය කළ 9 වෙනි පාර්ලිමේන්තුවේ වැඩි සිටින මහජන නියෝජිතයෙකු හා සම්මුඛව සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු වේ. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.